අයිබෝබන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක එක සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමේ නවධානය පුවත් සිරස්තල වෙත දෙවන එලිසබත් රජින ලෝවැසියන්ට සමුදෙයි අවසන් දේව මෙහෙ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී එළඹින වප්පොහොය අඳුරු වෙයිද මහා සංගරත්නය දැඩි තීරණයක මම මේ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා කතානායක කියයි මෙරට ණය ප්‍රතිහුවගත කිරීම සම්බන්ධයෙන් ලබන 23 වනදා රජය ණය හිමියන් දැනුවත් කිරීමට සැරසෙයි ආහාර උද්දමනය අතින් ශ්‍රී ලංකාව තවත් අනතුරුදායක තත්වයක ලෝකෙන්ම සිව්වැනි තැන රටේ පාලනය මෝල්ලුන්ට දී දියවන්නාවේ අය බානට බැඳ කෘෂිකර්ම විප්ලවයක් ආරම්භමුද අද ටෙලිවැකියෙන් හාල්වල විෂ තියෙනවද නැද්ද සැකය දුරු කරන්න හැකි ඉක්මනින් වාර්තා මාධ්‍යට දෙන්න නිව් රතු සහල් අධිපති මිත්‍රපාල කියයි යුක්‍රේනයේ සිරවි සිටි ශ්‍රී ලාංකිකින් 7 දෙනා ගැන විදේශ මාධ්‍ය වාර්තා කරයි දරුණු වද හිංසාවන්ට ලක්කර ඇති බවට තොරතුරු අංක 1 ආරක්ෂිත ඉටිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි ප්‍රථම නවධානය විදේශ පුවතක් වෙත වසර 70කට අධික කාලයක් කිරුළ පැලඳ සිටි දෙවන එලිසබෙත් මහරජණිගේ දේහය පිළිබඳ අවමංගල්‍යයේ කටයුතු අද සිදු කෙරුණා. හිරු නොබසින අධිරාජ්‍යයේ වසර 70කට අධික කාලයක් කිරුළු පැලඳ ආදරණීය එලිසබෙත් මහරජණ අද අවසන් ගමන් යාමට නියමිතයි. බ්‍රිතාන්‍ය රාජකීය දෝරාබල ඉතිහාසයේ රජක හෝ රජණක කිරුළක් කිසතරා සිටි වැඩිම කාල සීමාව ඇය ගෙවා දැමුවා. ඇත්තටම ඇය මුළු ලෝකයටම ආදර්ශමත් ශක්තිමත් රජණක් වූවා. 1926 අප්‍රේල් 21 වෙනිදා එවකට යෝකී ආදිපාද ඇල්බර්ට් කුමරුගේ සහ එලිසබෙත්ගේ වැඩිමහල් දියණිය ලෙස එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා යන නමින් ඇය මෙලොව එළිය දකිනවා. 1936 වසරේදී ඇයගේ පියා 6 වන ජෝර්ජ් ලෙස ඔටුනු පළඳිනවා. ඒ සමග අනාගත ඔටුනු හිමි කුමරිය බවට එලිසබෙත් කුමරිය පත්වනවා. ඉන්පසු 1952 වසරේදී 6 වන ජෝර්ජ් රජුගේ අභාවියත් සමග එලිසබෙත් කුමරිය අභිනව රජුණ ලෙස ප්‍රකාශ ශ්‍රේතපත් කෙරුණා. එයින් වසරක් ගත වූ පසු එනම් 1953 දී උත්සවාකාරයෙන් එලිසබෙත් කුමරිය බ්‍රිතාන්‍යයේ රජින ලෙස කිරුළ පැලඳුවා. එසේම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් කිරුළ හිස දරා සිටි රාජකීය ලෙස ඇය 2015 වර්ෂයේදී ගිනස් වාර්තා පොතටද එක්වෙනවා. රාජකීයත්වය සමග සෑම විටම ගෞරව බහුමාන මෙන්ම සම්ප්‍රදායන් බැඳී තිබෙනවා. හිරු නොබසින අධිරාජ්‍ය යන විරුදාවලිය ලැබූ මහා බ්‍රිතාන්‍යයේ රාජකීයන් සම්බන්ධයෙන්ද මහා සම්ප්‍රදායන් බැඳී පවතිනවා. වසර 70කට අධික කාලයක් පුරා නූතන ලෝකයේ විවිධ හැලහැප්පීම් මැද මේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් රැක ගන්නට දෙවනි එලිසබෙත් මහරජුණගේ තිබුණේ පුදුම කැපවීමක්. ඒ නිසාම ඇය මිය යන තුරාම ඇයට හෝ ඇගේ රාජකීය පවුලට අගෞරවයක් වන කිසිදු ක්‍රියාවක් ඇය සිදු නොකළ බව බහුතර මතය වුණා. දෙවැනි එලිසබෙත් රජුණගේ රාජකීය අවමංගල්‍ය සැලසුම් කෙරුණේ ඇගේ අභාවයට දශක කිහිපයකට කලින් බවයි වාර්තාවල සඳහන් වන්නේ. රජුණ මියගිය පුවත දැනුම් දෙන සංකේතාත්මක වදන් පෙළවන්නේ ලන්ඩන් බ්‍රිජ් ඉස් ඩවුන් ලෙසයි. දෙවන එලිසබෙත් මහරජුණ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී ඉකුත් 8 වනදා සවස 4ට පමණ සිය අවසන් හුස්ම හෙලීමත් සමග ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ් මෙහෙයුම ආරම්භ වුණා. ඉට්ස් ඕකේ නැමැති විශේෂිත දැව නිර්මාණයක් තුළ රජුණගේ දේහය තැන්පත් කර තිබීමද විශේෂත්වයක්. එසේම මහරජුණගේ පෙට්ටිය මත තබා ඇති සුදු මල් පොකුර බැල්මොරල් මාලිගයේ වත්තෙන් සපයාගත්තක් බවයි වාර්තා වන්නේ. එය 2021 වසරේදී රජුණගේ සැමියාගේ අවමංගල්‍ය වෙනුවෙන් ඇයගේ සුරතින් කඩාගත් සුදු මල් පොකුරට සමාන මල් පොකුරක් වීමද විශේෂත්වයක්. එසේම මහරජුණගේ දේහය වෙස්මිනිස්ටර් ශාලාවේ සිට රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට රැගෙන යාමට රාජකීය කාලතුවක් කුරතේද යොදාගෙනෙනවා. ඒ අනුව වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබූ රජුණගේ දේහය එරට වේලාවෙන් උදැසන 10:44ට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට රැගෙන එනු ලැබුවා. එම අවස්ථාවට තුන්වන චාල්ස් රජු ඇතුළු රාජකීය පවුලේ සියලු දෙනාම එක්ව සිටියා. මෙම කෙටි පෙරහැර වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට ගමන් කිරීමට විනාඩි 8ක පමණ කාලයක් ගත වුණා. ඉන්පසුව රජුණගේ දේහ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට ගෙනෙනු ලැබුවේ ගීතිකා හඬ මතේ.
රජුගේ රාජකීය අවමංගල්‍යයට ලොව ප්‍රබල රාජ්‍ය නායකින් සහ රාජ්‍ය තාන්ත්‍රිකින් 2000ක් පමණ එක්ව සිටියා. ඒ අනුව ඇමරිකානු ජනපති ජෝ බයිඩන්, කැනේඩියානු අගමැති ජස්ටින් ට්‍රූඩෝ, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස් ඇතුළු රාජ්‍ය නායකින් රැසක් එක්ව සිටිනු දැකගත හැකි වුණා. එසේම ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහද ඊයේ දින මහරජුන්ට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා. වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ රැජින පෙනුවෙන් පැවැත්වෙන අවසන් දේව මෙහෙ නිමාවීමෙන් පසු පෙරවරු 11:55ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්ද පැවැත්වුණා. රැජිනගේ අවසන් කැමැත්ත අනුව දේව මෙහෙන් අනතුරුව දේහය වෙලින්ටන් ආර්ට් වෙත ගෙන යනු ලැබුවා. එය බකින්හම් මාලිගයට පිවිසීම සඳහාම නිම කළ මුල්කාලීන දොරටුවයි. ඉන්පසුව නැවත අවමංගල්‍ය රථයෙන් වින්සර් මන්දිරය වෙතද එතැන් සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙතද රජුනගේ දේහය රැගෙන යාමට නියමිතයි. එහිදී තුන්වන චාල්ස් රජු ඇතුළු මහරජුනගේ දරුවන් 4 දෙනා පමණක් සහභාගී වන පෞද්ගලික දේව මෙහෙයක් පැවැත්වීමටද නියමිතයි. එම පෞද්ගලික දේව මෙහෙයෙන් අනතුරුව වින්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබේ දෙවන එලිසබෙත් රජුනගේ දේහය තැන්පත් කිරීමට නියමිතයි. මෙලෙස විවෘත වන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයක්. වසර 70කට අධික කාලයක් පුරාවටම සිහසුණක් වෙනුවෙන් තම ජීවිතයේ හොඳම කාලය කැප කළ ශක්තිමත් රජුනක් ලෙස ඉතිහාසය තුළත් ඉදිරි අනාගතයේත් එලිසබෙත් රජුන සදා ජීවමාන පැනුවැති. ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු වත්මන් තත්ත්වය පිළිබඳ දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා රජයේ ණය හිමියන් සමග ලබන 23 වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සූම් තාක්ෂණය ඔස්සේ මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන්ට එළමුණේ මේ මාස ආරම්භයේදී. මාස 48ක් හෙවත් වසර 4ක කාලයක් සඳහායි අදාළ එකඟතා පළ වී ඇත්තේ. මෙම වැඩසටහනේ තවත් අංගයක් වශයෙන් මෙරටට ණය ලබා දී ඇති පාර්ශව හෙවත් ණය හිමියන් ලබා දුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළ යුතු බවද අවධාරණය කෙරුණා. මේ අතර අදාළ ණය හිමි පාර්ශව දැනුවත් කිරීම වෙනුවෙන් එළමෙන සිකුරාදා දින ලක්රජය සහ අදාළ ණය හිමි පාර්ශව සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. රජය විසින් සිය මූල්‍ය නීති උපදේශක වශයෙන් තෝරාගනු ලැබූ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම හරහා මෙලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාර්ශව අදාළ සාකච්ඡා සඳහා දැනුවත් කර ඇති බවද රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා. විදේශ ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන පරිදි මෙරට විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 85 සිට බිලියන 100 දක්වා ඉහළ යන ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාවට ණය ලබා දීමේදී චීනය අභිබවා යාමට ඉන්දියාව සමත් වී ඇති බව විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ඉන්දියාව මේ වසරේ ගෙවුණු මාස 4ක කාලය තුළදී ශ්‍රී ලංකාව වෙත ඇමරිකානු ඩොලර් මිලියන 968කට ආසන්න ණය ආධාරයක් ලබා දී ඇති අතර මෙරට විශාලතම ද්විපාර්ශ්වීය ණය හිමියා ලෙස සැලකෙන චීනය 2017 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 947කට ආසන්න බවයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංහ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය නගා සිටුවීම මෙන්ම දරිද්‍රතාවය පිටුදැකීම වෙනුවෙන් කලාපයේ මිතුරන්ගේ සහයෝගය අවශ්‍ය බවයි ඇය සඳහන් කර ඇත්තේ. මේ අතර ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. අදාළ නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන ප්‍රතිශතය 91% වන අතර ශ්‍රී ලංකාවට ඉහළින් සිම්බාබ්වේ, ලෙබනනය සහ වෙනිසියුලාව පවතිනවා. අදාළ වාර්තාවලට අනුව ලොව ඉහළම උද්ධමනය වාර්තාවන රටවන්නේ සිම්බාබ්වේයි. 2021 වසරේ සැප්තැම්බර් මාස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළදී රටවල් 53ක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සිදු කළ මෙම වාර්තාවෙනුයි මේ බව තහවුරු වී ඇත්තේ. රසායනික පොහොර තහනමත් එක්ක පෙරදිග ධාන්‍යාගාරය ලෙස හඳුන්වපු අපේ රටට සහල් පිටරටින් ගේන්නක් සිද්ධ වුණා. දැන් මේ ගෙන්වපු සහල්වල වසවිස තියෙනවා කියන කතාවක් එළියට ඇවිත්. ඇත්තටම අපි මේ කන්නේ වසවිස අඩංගු සහල්ද, නැත්නම් මේකත් අපේ රටේ ඩීල් එකක ප්‍රතිඵලයක්ද?
මෙරටට ආනයනය කරන ලද සහල්වල විෂාඩංගු බවට සත්‍යන්ත පුවත්පත්වල තොරතුරු වාර්තා කිරීමත් සමග මේ පිළිබඳව විවිධ පාර්ශ්ව අදහස් පළ කර සිටියා. මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයාද මෙලෙස ආනයනික සහල්වල විෂාඩංගු බවට පුවත්පත් වාර්තා පළවීමට ප්‍රථම පාර්ලිමේන්තුවේ මෙන්ම මාධ්‍ය හමුවේදීද ආනයනික සහල්වල විෂාඩංගු බවට ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළ පරීක්ෂණ වාර්තා මේ සති අවසානයේ ලැබීමට නියමිත බවද වෛද්‍ය තිලක් සිරිවර්ධන ප්‍රකාශ කර සිටියා. මෙලෙස පුවත්පත්වල කරුණු වාර්තා කිරීමත් සමග මහජනතාව නොමග යවීමක් සිදුවන බව පවසමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදු කරන බවට ප්‍රකාශ කර තිබුණා. අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදාළ පැමිණිල්ල ඉදිරි සතිවලදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් මෙලෙස ආනයනික සහල්වල විෂාඩංගු බවට පැතිර යන වාර්තාවේ සංඛ්‍යාදත්ත සාවද්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා පරිසර තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් ගජනායක පවසනවා. ආනයනික සහල්වල බැරළු හොඩංගු බවට මේ දිනවල පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බැරළුව සඳහා දීපු උපරිම අගයන් අතිශය ලෙස ඉක්මවා යෑමක්. රජය ඊයස්වැන්න මිලදී ගැනීම දිගින් දිගට ප්‍රතික්ෂේප කරන පසුබිමක සහල් ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමට නම් මෝල් හිමියන්ට මේ ආනයනික සහල් පිළිබඳ බියක් රට තුළ ඇති කරන්න ඕන. ඒ සඳහා මේ පුවත පාදක කරගත්තාදෝ කියලා සැකයකුත් මට තියෙනවා. මෙම ආනයනික සහල් වෙළඳපොළෙන් ඉවත් කළොත් එහි සම්පූර්ණ වාසිය පුද්ගලික මෝල් හිමියන්ට ගිහිල්ලා සහල් පිළිබඳ ඒකාධිකාරියක් ඔවුන්ට අත් වෙලා තවත් නොබෝදුනකින් සහල් වල මිල ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. මේ අතර ආනයනික සහල් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින මතය දුරු කිරීමට නම් ඊට අදාළ පරීක්ෂණ වාර්තා කඩිනමින් මාධ්‍යට ලබා දෙන ලෙසයි නිවුරත්න සහල් මෝල් හිමි මිත්‍රපාල ලංකේශ්වර පවසන්නේ. අපි කවුරුත් දන්නවා අපේ දේශීය සහල් පරිභෝජනයට ඉතාම සුදුසු සහල්නේ. ඉතින් අපි මේ රටින් හාල් ගෙන්නන්න අපි දඟලන්නේ ඇයි? මං කියන්නේ මේ වෙලාව නැවත හාල් ගෙන්නන්නත් දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොයිය අස්වැන්න නෙලන කාලේ. ඒතකොට ඊළඟ ජනවාරි පෙබරවාරිට ආය ලොකු අස්වැන්නක් වෙළඳපොළට එනවා. ඒකෙන්ද රජයේ මේ වෙලාවේ කරන්න ඕනේ සැලස්මක් හරි ගස්සලා මේ රුපියල් 120 කියන එක 150ක් ගොවියට දෙන්න ක්‍රමයක් හරි ගත්තලා රජේ හරි කමන්නේ මිලදී අරගෙන මේ දේ කළමනාකරණය කරගත්තොත් හොඳයි. නැත්නම් අපිට මේ රටින් ගේන හාල් දැන් අපි කියනෝනේ කන්න එපා කියලා තියෙනවනේ. දැන් කෘෂිකර්ම ගරු ඇමතුමත් කියලා තිබුණා මේවා සුදුසු නෑ මිනිස් ආහාරය සඳහා කියලා. දැන් අපි කියනවනේ වරායෙන් ගොඩ බානකොට මේවා තත්ත්ව පරීක්ෂණයක් කරනවා කියනවනේ. මේ තත්ත්ව පරීක්ෂණ මේ දාන්නකො මාධ්‍යයට. ඒක අපිට බලා ගන්න පුළුවන්. හිටම ඉදිරිපත් කරන්න කියනකො. එතකොට අපි උනත් දන්නවනේ රට හාල් කෑවට කමන්නේ කියලා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 123 වැනි ටෙලිවැකිය. මේ ටෙලිවැකියේ ලියන්නට හිතෙන්නෙම අම්බලමේ පිනාලව මතක් කරමින්. ඔව්, අම්බලමේ පිනාලා. හොඳේ එක පිනෙක් එහෙම නෙවෙයි, පිනාලා. අම්බලමේ පිනාලා වලන් කදත් ගෙනාලා නේද? එක වලන් කදකුත් නෙමෙයි. ඒක දැකපු ගොනාලා ඒක බිඳපි කියලා. ඉතින් එහෙම තමයි අද අපට මේ අපට නම් හිනා නෙවෙයි. හොඳේ දැන් තරහ ඇවිත් තියෙන්නේ. ජනවහර වෙනස් කරලා ඔන්න ලිව්වා අපට තරහ ඇවිත් තියෙන්නේ. මිනිස්සුන්ට තරහ යමින් තිබෙනවා. තරහ යමින් නෙමෙයි, තරහ එමින් නේද? මතකද දැන් දින දෙක තුනකට කලින් කෘෂිකර්ම ඇමති අමරවීර කියපු මේ කතාව? ආනයනික සහල් සුදුසු සත්තුන්ට කිව්වා අපට කන්න හොඳ නෑ, ඒ තරමටම වසවිස සහිත සහල් ගෙනත් තියෙන්නේ කියලා කිව්වා. මතකද? අපට මතක අමරවීර ඇමතිට අමතක එයාම කියපු කතාව අහලා බලමු නේද? මේ රටින් ගේන හාල් සත්වයින්ට මිසක් මිනිස්සුන්ට පරිභෝජනයට සුදුසු ඒවා නෙවෙයි කියලා. ඒ නිසා මේ සත්ව ප්‍රශ්නේ විසඳගන්න මේ ගැසට් එක අයින් කළා. මේ සහල් ප්‍රමාණයක් සතුන්ගේ පරිභෝජනයට ලබා දුනොත් අපිට හැකියාව තියෙනවා අපේ ගොවිය හොඳ ප්‍රමිතියෙන් යුක්ත සහල් සපයන්න. ඊයේ ජාතික පුවත්පත් දෙකක ප්‍රධාන සිරස්තල. ඒ සිරස්තල මොනවද කියලා බලමු. විෂ සහිත සහල් මෙට්‍රික් ටොන් 596,447. ඒ කියන්නේ 106කට කිට්ටුයි ලංකාවට ගෙනල්ලා.
මේක පත්තරයක හෙඩ්ලයින් එක. ඊට යටින් බයිලයින් ටිකකුත් තිබුණා. ඒකත් මතක් කරගෙන යමු නේද? ඊයම් 143යි. සෙලනියම් 147යි. කැඩ්මියම් 126යි. රසදිය 120යි. කොහොමද වැඩේ? ගෙනල්ලා තියෙන්නේ සහල්ද බැරලෝහද කියලා එකපාරටම හිතුණා. තවත් පත්තරයක මෙහෙම තිබුණා. පිළිකා සහ අඩුබර දරු උපත් ඇති කරන රට හාල්වල උග්‍ර විෂකාරක. මාස 8ට ටොන් ලක්ෂ 6ක්. ඔන්න ඒකෙත් මෙන්න මෙහෙම බයිලයින් එකක් තියෙනවා. ඊයම් 143යි. කැඩ්මියම් 126යි. රසදිය 20යි නේද? එක සමාන ගණන් පත්‍ර දෙකෙම. ඒ කියන්නේ එකම තැනකින් තමයි දීලා තියෙන්නේ. දැන් සියල්ලටම පෙර ඇත්තටම ආනයනික සහල්වල තියෙන්න පුළුවන් අනුමත ප්‍රමාණයන් ඇතිනේ නේද? ආන්ගේ අනුමත ප්‍රමාණයන් බලමු. ආසනික් තියෙන්න පුළුවන් 0.2යි. හොඳේ 0.2යි. කැඩ්මියම් තියෙන්න පුළුවන් ඒත් 0.2යි. ඊයම් තියෙන්න පුළුවන් ඒත් 0.2යි. මර්කරි, ඒ කියන්නේ රසදිය තියෙන්න පුළුවන් 0.1යි. සෙලනියම් තියෙන්න පුළුවන් 0.3ක්. ඕක තමයි මේ සහල්වල තියෙන්න පුළුවන් උපකල්පනය කරලා තියෙන ප්‍රමාණ අනුමත සංඛ්‍යාවන්. හිතා ගන්නවත් බෑ නේද? 0.2ක් තියෙන්න පුළුවන් බැරලෝහයක් 26ක් තියෙනවා කිව්වහම බය හිතෙන්නේ නැද්දම්ම පනේද? දැන් මේ අතේ පැල කරපු බේගලේ පත්තු වුණා. ඊයේ උදේම අපට කතා කළ ආචාර්ය වර්ෂි දන්දෙනිය හිනා වෙවි කිව්වා. අපි කාලා තියෙන්නේ යකඩනේ, කටකට ගාලා හැපෙන්න ඕනේ. ඒ වගේම ඇය කිව්වා මේ බැරලෝහ ටික නිස්සාරණය කරලා, නිස්කාරණේ නෙමෙයි ඈ, මේ බැරලෝහ ටික නිස්සාරණය කරලා යවා ගත්තොත් හොඳ ගානක් රටට හොයාගන්න පුළුවන් කියලා. කෘෂි විද්‍යාඥයින් විශේෂ දන්න අය දෙකුණින් හිනා වෙනකොට වග කිවිතු අංශත් ඔන්න කියන්න පටන් ගත්තා. මෙහෙම පරේෂණ වාතාවක් නැහැ, මෙහෙම පරේෂණයක් අපි කරලා නැහැ, මේක බොරුවක් කියලා. කොමන් සෙන්ස් එක, ඒ කියන්නේ සාමාන්‍ය දැනීම බුද්ධිය තියෙනවා නම් බැලූ බැල්මට මේක බොරුවක් කියලාත් පේනවා. එහෙම නැත්තම් ඉතින් ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ගෙන් අහන්නකෝ, එයාලා කියලා දේවි. 0.2ක් තියෙන්න ඕන දේවල් 143, 126 වගේ තිබ්බොත් කොහොමද හිටියේද නේද? ආ, මේකත් හරියට වඳකොත්තු සාෆිගේ වඳ සැත්කම් වගේම කතාවක්ද. දැන් ඊයේ හවස වෙනකොට ඇමති අමරවීර කියන මේ කතාව අහන්නකෝ. ඒ ගේනහල් කන්න බැරි හාල් කියලා මම කියන්නේ නැහැ. ඒ රටවල් වල මිනිස්සු ඒව කනවා. මම කියන්නේ අපේ හාල් ඊට වඩා හොඳයි. මම දන්නවා මේවා මම කියනකොට කලබල වෙන කට්ටිය. මොකද ඒ අයද මේවා ගෙනාම හාල් කිලෝ රුපියල් 20ක් 30ක් ලාභ දියාගෙන විකුණනවා. දැන් ඊයේ රාත්‍රියේම ජනාධිපති මාධ්‍යංශයත් කිව්වා මේක බොරුවක්, CID-ට යනවා කියලා. දැන් ඇමති අමරවීර කියනවා මම කිව්වේ නැහැලු මේ කන්න බෑ කියලා. ඒ රටවලත් කනවලු. ඇත්තටම මේ සහල් වැඩියෙන්ම ගේන්නේ ඉන්දියාව සහ චීනය නේද? මේ අමරවීර ඇමති කියන විදිහට අපට ඉන්දියාව, චීනය වගේම මැලේසියාවෙනුත් ගේනවා. මේ වගේ රටවල් ගැන ඇත්තටම අපිට මහා අපිරියාවක්, ලැජ්ජාවක් ඇති වුණා. මේ රටවල් තමන්ගේ රටේ ජනතාවට මෙහෙමත්ම වහකවනවද කියලා නේද? ෂි, ලැජ්ජයි. ඔය රටවල් ගැන ඇත්තටම අම්මපා ලැජ්ජයි. අපේ ඇමති අමරවීරලා වගේ ජාති හිතයිෂී, දේශ හිතයිෂී අය ඔය රටවල් වල නැද්ද අප්පා? ඇත්තටම මේක මෙහෙම වෙන්න බැරිද කියලා දැන් අප දකින්න විදිය අහන්නයි ලෑස්තිය. ටෙලිවැකියට ඒක අහන්නම හිතෙනවා. ඔන්න දැන් මෙහෙම ඇහුවා කියලා අපව කුදලගෙන යන්න එහෙම එනවා නෙවෙයි. හොඳේ ඒ සෙල්ලම් ඔට්ටු නෑ. මේක මේ නිකමට වගේ අහන්නේ. දැන් මෙහෙම බලමු. මේ පාර වී අස්වැන්න බාගේටම වැටිලා නෑ නේද? වී ගන්න ආණ්ඩුව ළඟ සල්ලිත් නෑ. තාම අර බැංකු දෙක ළඟ රුපියල් බිලියන දෙකක් ඉල්ල ඉල්ල ෆයිල් උස්සගෙන ඉන්නවා. එනිසා දැන් චාන්ස් එක තියෙන්නේ මහමෝල්ලුන්ට. ඔව්, මහමෝල්ලුන්ට. මේ දවස්වල ගොවියගේ වී ටික කුණු කොල්ලයට ඉල්ලනවා. රුපියල් 95ක් වැනි මුදලකටයි සමහර තැන්වල ගන්න හදන්නේ අරගෙන තියෙන්නේ. මේ අරගෙන දැන් අපට සහල් කරලා එවනකොට අනිවාර්යෙන්ම කිලෝව 300 පනිනවා. ඒකයි හොඳේ. මෙහෙම තමයි සෙල්ලම. ආනයනික සහල් ආවොත් මේ ගාන බහිනවා. දැන් තියෙන්නේ මේ කියන විදිහට වස ආනයනික හාල්නේ නේද? ඇයි මේ වහකන්නේ? දේශීය හාල්ම කමුකෝ. මහමෝල්ලු අපට අනුකම්පා කරලා සහන මිලටයි මේ දෙන්නේ නේද? එහෙම කියලා අනිත්
පැත්තට ගහන්න හදපු ප්ලාන් කරපු නිවුස් එකක්ද කියලත් වහාම ඒ පැත්තෙනුත් හොයන්ට ඕනේ. හොඳේ මොකද මේ වීගන්න සල්ලි දෙන්නේ නැති බැංකු ඇතුළෙත් මහමෝල්ලුන්ගේ යාළු මිත්‍ර අය ඉන්නවලු. එයාලා තමයිලු මේ ටික මේ කුණු කොල්ලේට මහමෝල්ලුන්ට ගන්න දෙන්න ඕන නිසා ඔය ණය මුදල් මේ වී අල්වි මණ්ඩලයට නොදී ඇද ඇද ඉන්නේ. ඈ බොලේ දැන් බලාගෙන ගියාම මේ රට පාලනය කරන්නේ මේ මහමෝල්ලු තුන් හතර දෙනා වගේනේ පේන්නේ නේද? ඒ නිසා අද ටෙලිවැකි අවසන් කරන්න මෙන්න මෙහෙම ලියන්න හිතනවා. අපේ මෝල අපට හොඳා කියලා මේ මෝල්ලුන්ටම රට බාර දීලා නේද දේවන්නාවේ ඉන්න අයව බානට බඳින්න දෙමුද කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ආන් එහෙම ප්‍රශ්න කරලා දැන් ඇත්තටම මේ ටෙලිවැකිය අවසන් කරාට ආපෞතව වචන දෙක තුනක් ලියන්න හිතුණා. දැන් සමහරුන් කියනවා මේ CID ට යනවා කියලා මේ ගැන පැමිණිල්ලක් එහෙම දාන්න නේද? මතක ඇතුව ඉක්මනට යන්න. නැත්තම් ඔය ඉතුරු හාල් ටිකත් මේ අපිටම කවලා දාවි. ඊළඟට ඒ වගේ මතක ඇතුව ඇමති අමරවීරවත් එක්ක යන්න. මොකද ඉස්සෙල්ලාම ඇමති අමරවීර තමයි මේ කතාව කිව්වේ. මේ කතාව කිව්වේ නිසා මතක ඇතුව ඇමති අමරවීරවත් CID අඬ ගහගෙනම යන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අවසන් කරමු නේද ටෙලිවැකිය. අනුග්‍රහය දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටිං කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමාව ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයන් වන්නේ ජෝර්ජ් කුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශයේ මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. අලුත් ලොක්කෙක් ඇවිල්ලා බලමු යමු. කොහොමද ඉතින් වෙනසනම් සුපිරිස පෙරලියෙන් කරලියට සුචාතා නියමුවන්ගේ තිමිරිකය CIPM. අපේ රට බෞද්ධ ආගමික පසුබිමක් මත හැදී වැඩුණු රටක්. ජීවිතයට ආලෝකයක් එළියක් ලබා ගන්නයි ඕනම කෙනෙක් පන්සලකට යන්නේ. ඒත් අද අපේ රටේ පන්සල් කළුවර වැටෙන තැනකට ඇවිල්ලා ඒ උහුල ගන්න බැරි විදුලි බිල නිසායි. මීට විරෝධය පළ කරමින් එළඹෙන පුන් පොහොයට ලංකාවේ සියලුම පන්සල්වල විදුලි පහන් නිවා අඳුරේ තියන්නට දැන් යෝජනාවකුත් ඉදිරිපත් වෙලා. ලංකා විදුලි බල මණ්ඩලය ඉකුත් අගෝස්තු මස 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව 75%කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියා. ඒ අනුව ආගමික ස්ථානවලද විදුලි ගාස්තුව ඉහළ නැංවීමටයි කටයුතු කෙරුණේ. කෙසේ වෙතත් ජනතාව නිරන්තරයෙන් චෝදනා කරන්නේ විදුලි බිල 200%කින් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වයේ හමුවේ එලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා ගත වූ මාසයට සාපේක්ෂව මේ මාසයේදී විදුලි බිල 5 ගුණයකින් පමණ වැඩි වී ඇති බවටයි මහසංගරත්නය අවධාරණය කරන්නේ. මේ හේතුවෙන් එළමෙන පුන් පොහොදා විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා දායකින් සමග එක්ව විරෝධය පළ කිරීමට වූ යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවට යොමු කර තිබෙනවා. මෙම රැස්වීම පැවැත්වුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගොඩමුන්නේ පඤ්ඤා කිත්ති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. විශේෂයෙන් ඉදිරියේදී එන්නේ කටින චීවර පින්කම් කාලේ, ඊළඟ වෙසක් පොසොන් වගේ කාලවල පන්සල් අඳුරේ තැබීමේ කුමන්ත්‍රණයක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට බලවත් හැකයක් තියෙනවා. විදුලි බල ඇමතිතුමා කිව්වා පන්සල්වල විදුලිය අවභාවිතා වෙලා තියෙන කියලා. ඇමතිවරුන්ගේ ගෙවල්වල විශේෂයෙන් ෆ්ලෑෂර් ගහගෙන ඒගොල්ලෝ බිල් ගෙවන්නේ නැතුව කෝටි ගණන් ඇරියස් තියලා ඒගොල්ලන්ගේ පෝස්ටර් ගහපු මිනිස්සු විදුලි බල මණ්ඩලවලට ඇතුළත් කරලා පඩි ගෙවා ගන්න බැරුව අද පන්සලේ පින් පෙට්ටියේ තියෙන තුට්ටුවටත් ගහන්න තමයි විදුලි ඇමතිතුමාගේ මේ කුමන්ත්‍රණය. ඉදිරියේ දින පොහෝ දිනේදී සියලුම පන්සල්වල විදුලි නිවල පන්සල් අඳුරේ තබලා දායකයන් එක්ක මේකට විරෝධතාවය දක්වන්න කියලා යෝජනා කරනවා. වෙහෙර විහාරස්ථාන වලට විශාල බිලක් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා වෙහෙර විහාරස්ථාන තියෙන මිනිස්සුන්ගේ ආගමික සංයමය ඇති කරගන්න, ඒ ආගමික සංයමය ඇති කරගන්න මිනිස්සුන්ට ඒකට අවස්ථාවක් නැති වෙනවා මේ විදුලි බිල් වැඩි කිරීම නිසා. අපි භික්ෂුන් වහන්සේලා පමණක් නෙවෙයි සියලුම ආගමික උතුමන්ලා රටේ මහජනතාව සමග ඒකමතික තීරණයකට එළඹෙනවා. ගෙවන්න විදියක් නැහැ. මෙවන් බරපතල ගෙවීමක් ගෙවන්න විදියක් නැහැ. ගෙවන්න බෑ. ඒ නිසා ගෙවන්නේ නැහැ. ඒ හැරෙන්න අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගයේ කුමක්ද? මෙවන් මහා පරිමාණ මහජන ව්‍යාපාරයකට අපි ඉදිරිපත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම එවන් වැඩපිළිවෙලක් ඔබ අකමැති නම් අපි ඇමතිවරයාට කියනවා කරුණාකරලා මේ
තීරණය කරපු ආත්මార్థකාමී දුර්දාන්ත මහජන පීඩණය නවත්තන්න සාධාරණව කටයුතු කරන්න. මේ අතර ගාල්ල හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙනේ පැවති උත්සවයකදීද විදුලි බිල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරුණා. විදුලි බිල ලක්ෂ 45ක් ගෙවුවා. අපේ මුගුරවල අනුරුද්ධ හාමුදුරුව කතා කළා මේ පිළිබඳව. ඇයි දෙයියනේ හාමුදුරුවන් කියලා කොහෙන්ද සල්ලි මවනවද අච්චු ගහනවද? අනේ දෙයියනේ මේක කරන්න එපා. විහාරස්ථානය කියන්නේ ගමේ තියෙන පොදු සිද්ධස්ථාන. ඒ සිද්ධස්ථානයේ කළුවරේ තියන්න බෑ. ඉතින් ඒ නිසා යම් කිසි සහනයක් විහාරස්ථාන වලට ලැබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම ඒ ගැන අපේ ගරු ඇමතුමාට කතා කරනවා. ඒ වගේම අගමැතිතුමාටත් කතා කරලා ජනාධිපතිතුමාටත් කතා කරලා අපි කුමන හෝ සහනදායී වැඩපිළිවෙලක් සකස් කරන්න විශේෂයෙන් විහාරස්ථාන. ඉදිරි මැතිවරණවලදී නාම යෝජනා හිමිවන්නේ සමගි ජනබලවේගය සමග ඍජුව අවංකව කටයුතු කරන දේශපාලඥින්ට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අද කොළඹ පැවති ජන හමුවකට එක් වෙමි. ලංකාවේ ඉන්න පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු අපිත් එක්ක වැඩ කරන, ඒ වගේම අපිත් එක්ක වැඩ නොකරන කරුණා කරලා හැම පැත්තෙම කකුල් තියාගන්න එන්න එපා. ළඟදි වෙනවා පළාත් පාලන මැතිවරණයක්. හොඳට මතක තියාගන්න, සමගි ජන බලවේගෙන් නාම යෝජනා ලැබෙන්නේ අපිත් එක්ක කොණ්ඩ කෙලින් තියාගෙන ඍජුව හිටගන්න අයට පමණයි. අවස්ථාවාදී හාල්පාරු දේශපාලනය කරන ඇත්තොන්ට අපි ළඟ තැනක් නැහැ. මෙහෙත් එහෙම අය ඉන්නවා කොළොන්නාවෙත්. මම ඒගොල්ලොන්ට කියන්න කැමති කනගාටුයි. ඔබලට කාඩ් එක ගන්න නාම යෝජනා ගන්න යන්න සිද්ධ වෙන්නේ සිරිකොතර නෙමෙයි, නෙළුම් මාවතේ කපුට ළඟට. කනගාටුයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම දියාරු වෙලා හමාරයි. එක්සත් ජාතික පක්ෂයේ තුට්ටු දෙකට රාජපක්ෂ පවුල් පරපුරට වෙන්දේසි වෙලා හමාරයි. අද මට නම් අප්පුඩි ගහන්න හිතෙන්නේ, මට දුකයි. මොකද අපි ආදරය කරපු පක්ෂය අද සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. අපේ රජයක් තුල මේ රටින් හොරා කාපු අරමුදල් හොරා කාපු අය අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන එනවා. යුක්‍රේනයේ කර්කිව්හි සිර අඩස්සියක සිටියදී මුදාගනු ලැබූ ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ අද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණා. රුසියානු හමුදාව මෙම සිසුන්ට දරුණු වදහිංසා පමුණුවා ඇති බවයි යුක්‍රේන මාධ්‍ය පවසන්නේ. ඒත් රුසියානු මාධ්‍ය ඒ ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුක්‍රේනයේ කර්කිව් කලාපයේදී රුසියානු ආරක්ෂකංශ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික සිසුන්ගේ දර්ශන විදෙස් මාධ්‍ය අද නිකුත් කර තිබුණා. යුක්‍රේනයේ කර්කිව් ප්‍රදේශයේ බලය යළි ලබා ගැනීමට යුක්‍රේන හමුදාවට පසුගිය දිනක හැකි වුණා. එසේම රුසියානු හමුදාව එහි පවත්වාගෙන ගිය වධකාගාර 10ක් පමණ සොයා ගැනීමටද හැකි වුණා. එහිදී හෙළියුවේ එම වධකාගාරයේ විදේශිකයින් රැසක් රඳවාගෙන සිටි බවයි. එහිදී ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුද මුදාගත් බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. කාන්තාවන් ඇතුළු එම ශ්‍රී ලාංකිකයින් 7 දෙනාම යුක්‍රේන හමුදාව ප්‍රාදේශීය පොලිසිය වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ දර්ශන අද මාධ්‍ය වෙත මෙලෙස වාර්තා කර තිබුණා. ඒ අනුව පෙබරවාරි 24 යුක්‍රේන ආක්‍රමණයට සති 3කට පෙර කොපියන්ස් ප්‍රදේශයේ සේවය කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට ඔවුන් යුක්‍රේනයට පැමිණි බවයි පවසා ඇත්තේ. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසන්නේ මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අනවසරයෙන් එරටට ඇතුළු වූ පිරිසක් බවයි. මේ 7 දෙනා උතුරු නැගෙනහිර ප්‍රදේශවල කට්ටියක්. ඒ කට්ටිය නීති විරෝධී මාර්ගයෙන් යුරෝපයට සංක්‍රමණය කරන්න උත්සාහයක් දරලා තිබෙනවා. සාමාන්යයෙන් ඒ යුරෝපයට ගිනිනකොට ඒ සමහර රටවල නවත්තලා ඒ ෆැක්ටරිස් වල වැඩ කරලා ඊන් පස්සේ ඒ කට්ටියගේ ඒජන්ට්වරු එනකන් ඒ කට්ටිය බලාගෙන ඉඳලා තිබෙනවා. ඒ ජනවාරිවලදී තමා ගිහිල්ලා තිබෙන්නේ මාර්තු මාස එදියේ රුසියානු ඒ හමුදාවලට මේ කට්ටිය අහුවෙලා තිබෙනවා. මූලික අරමුණ තමයි ඉස්ලාම හොයලා බලන්න මේ කට්ටියගේ ඒ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන එක. අපිට දැනට ලැබෙන වාර්තාවලින් එහෙම විශේෂ කාරණාවක් ඒ සෞඛ්‍ය තත්ත්වය ගැන කියන්න නැහැ. හොඳින් ඉන්නවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දශක 7කට අධික කාලයක් මෙරට ජනතාව වෙත උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ලබා දීමට මැලිබන් සමාගම කටයුතු කළා. පසුගිය මාස කිහිපය තුළ රටේ පැවති උද්දමනකාරී වාතාවරණයත් සමග නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු වී තිබෙනවා. එමෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන ඇතැම් සාධකද යහපත් මට්ටමකට පැමිණ තිබීම හේතුවෙන් එහි වාසිය ඍජුවම පාරිභෝගිකයින් වෙත ලබා දීමටයි සමාගම තීරණය කර ඇත්තේ. ඒ අනුව මැලිබන් සමාගම සිය නිෂ්පාදන රසක මිල ගණන් 5% දැමීමට පියවරගෙන ඇති බව එහි ඉහළ කළමනාකාරීත්වය පවසනවා.
දැන් ක්‍රීඩා පුවත්. වත්මන් පාපන්දු සම්මේලනයේ ක්‍රියාකලාපයේ කිසිසේත් පිළිගත නොහැකි බව ප්‍රවීණ පාපන්දු ක්‍රීඩක MM අමනුල්ලා පවසනවා. ක්‍රීඩාවට සහ ක්‍රීඩකින්ට අවශ්‍ය පහසුකම් සඳහා නිසි ලෙස මුදල් වෙන් කිරීම සිදු නොකරන බවටද ඔහු චෝදනා කරනවා. මම කියන්න ඕනේ මම මේක රිස්ක් එක කරන් මෙතනට ආවේ හේතුව මගේ පාපන්දු හරි කැනකට වැටෙන්න ඕනේ ඉන්න. මට දරා ගන්න බැ මේ පරිදීම මෙවැනි දේවල් බලන් ඉන්න බෑ. ඒකත් එක්ක අපේ වැඩපිළිවෙලක් අපි දීලා තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ ඒක බලන් ඉන්න මට බෑ නිකන් පඩියක් අරන් ඉන්න. එම රටේම මාස 10ක් ගහනවා ෆුට්බෝල්. අපේ රටේ මාස 3ක්වත් ගහන්නේ. මේ අවුරුද්ද එහෙමම ගියා. අද වෙනකන් ඩේට් යන්නේ. මම දන්නේ මේ දවස්වල ගොඩක් ඉස්සර එන සබබ 100 සිලුවන් ආන ගොඩක් ප්‍රශ්න කරනවා. මාධ්‍ය වේදින් ප්‍රශ්න කරා. ඕගොල්ලන් කැලෙන්ඩරයක් නැහැ. ඕගොල්ලන් අදටත් ඒක වෙනවා. අදටත් නැහැ. අනිත්ක coaches education එක. දැන් මම එමෙ වෙලෙම කියනවා අපි educate වෙන්න. අපි කවුරුත් football දැනගෙන මෙතන ඇවිල්ලා නැක්කෝ දන්නේ මිනිස්සු නෙමෙයි. අපි ඉගෙන ගන්න ඕනේ. අපි යවන්න ඕනේ. කිසිම response යක් නැහැ. හැම පැත්තකින්ම අපිට කිසිම දෙයක් අපිට ලැබුන්නේ නැහැ. එමෙ වෙලෙම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් නීතිය කියනවා නම් මේ මාසේ ඡන්දෙ තියන්න ඕනේ කියලා. ඒක තිබ්බ නැහැ. කල් දුන්නාගේ මාස 3ක්. ඒකත් තව දවස් 5ක් දික් කරලා තියෙනවා. තවත් දික් කරන කැසට් එක අපේ රටට මොනවද උනේ? කැසට් ගාලා කැසට් කරලා රිවර්ස් කරලා ඒගොල්ලෝ ෆුට්බෝල් රිවර්ස් කරලා යනවා මිස. කරුණා කරලා මේක ඉඩ දෙන්න එපා කියලා මේක පිළිගන්නවා. මේකට අල්ලස් දූෂණ තියෙනවා කියලා සෑහෙන දෙනෙක් කියනවා. ඒකට වැඩපිළිවෙලක් කරන්න කියලා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලනවා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලනවා. කරුණා කරලා මේක හොයලා බලලා කොච්චර වංචා වෙලා තියෙනවද? අනිවාර්යයෙන් මේක දන්නවා. මේක ළමයිගේ සල්ලි. මේ ළමයින්ට යන සල්ලි. ළමයින්ට කියලා තිබ්බනම මම කතා කරන්නේ. මට පරිජයක් ලැබුණා. මට සන්තෝෂෙන් ඉන්න පුළුවන්. නමුත් අර ළමයා බඩගෙන ඉන්න එක මම ඇස්තේ දකින්නවා. මගේ ප්ලේස් ලා මම දකින්නවා. ප්‍රවෘත්ති විකාශය අවසන්. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව ඔබට ටර්නින් පොයින්ට් වැඩසටහන සමගින් එක්විය හැකි. අද දවසේදී එම වැඩසටහනට එකතු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවායි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.